මේ වැඩ පිළිවල මොකක්ද? මේ වැඩ පිළිවල කියන හුදු පුද්ගල වැඩ පිළිවලක් නෙමෙයි. මීට පෙර අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් විශේෂ මරගලෙන් පස්සේ අපිට එකතු කරපු, අපිට අපි හඳුනාගත්ත ගොඩාක් බුද්ධිමත්තු, ගොඩාක් බිම් මට්ටමේ වැඩ කරන සහෝදර සහෝදරියෝ, විවිධ ශේෂ්ඨයන්වල ඉන්න සහෝදර සහෝදරියන් එක්ක සියලු දෙනාත් එක්ක අපිට එකතු වෙලා පුළුවන් වුණා වැඩ පිළිවෙලක් අපිට හදන්න. මේ වැඩ පිළිවෙල අපි අවසන් නැහැ. නමුත් දැන් මේක ජාතික ජනබලවේගයේ තරුණ වැඩ පිළිවෙල බලාදපත් වෙනවා. ඒ වැඩ පිළිවෙල තවත් ඔබට තව සංවර්ධනය කරන්න පුළුවන්. නමුත් අපි මූලික ලයින් එකක් අපි ගන්න ඕනකම තියෙන නිසා අපි කල්පනා කරා අවධානමින් මිදෙමු. අපි දැනුවත් ගෑස් රෙගියුලේටරේ අවුරුදු 5කට වතාවක්, ගෑස් බටය අවුරුදු 2කට වතාවක් හරි කාලෙට හරි විදිහට මාරු කරමු. අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ තම තාරුණ්‍ය කැප කළ, තම කාලය කැප කළ මේ තාරුණ්‍ය වෙනුවෙන් පෙනීනබෝ, මේ මහජනතාව වෙනුවෙන් පෙනීනබෝ ඒ නායකයා රටම අද අනුරට ගේම් එක චේන්ජ් කරන්න, මේ ගේම් එක අලුත් කරන්න ඔහු මෙයාකාරයෙන් පමිණියා. අපි ඔබව ගෞරවයෙන් පිළිගන්නවා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසා නායක. තව දවස් 13කින් අපේ රටේ ජනාධිපති වන අනුර දිසානායක සහෝදරයාගෙනුත් අවසරයි. මම කියමින් හිටියේ අපි හුද පුද්ගල වැඩපිළිවෙලක් නෙමෙයි. අපි මේ අද ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඇතුලේ අපි අවුරුදු 2කට වඩා වැඩි කාලයක් අපි සාකච්ඡා කරමින් ආවා, සංවාද කරමින් ආවා. ඒ සංවාද කරමේ ප්‍රතිඵලය තමයි අද අපි වැඩපිළිවෙලක් ලෙස ඔබ අතරට, අපේ රටේ තරුණ පරම්පරාව අතරට, සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ ඉන්න ආදරණීය සහෝදර සහෝදරිය අතට අදපත් කරන්න සූදානම් වෙන්නේ. මේ වැඩපිළිවෙල අපි කරගද්දී අපි කල්පනා කරා විශේෂයෙන් අපේ රටේ තරුණ පරම්පරාවේ මූලික ගැටලු 10ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. තවත් ගැටලු තියෙනවා. නමුත් මූලික ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන් වුණා මූලික 10ක්. ඒ 10 පදනම් කරගෙන අපි ඒ ගැටලුවත්, ඒ ගැටලුවේ විසඳුමත්, ඒ වගේ මේක ක්‍රියාමාර්ගයක් පිළිබඳ අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ ස්මාර්ට් තාරුණ්‍යයට කොහොමද විසඳුම, ඒ වගේම ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක අපි මේ වැඩපිළිවෙල ඇතුළේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේක ඇතුලේ තියෙන එක කොටසක් විතරක් මම විශේෂයෙන්ම මේක ඇතුලේ ඉදිරිපත් කරන්න කැමතියි. අපි බලාපොරොත්තු වෙනවා ආර්ථික අවස්ථාව අහිමි වෙලා ඉන්න තරුණ පරම්පරාවට, විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයේ මේ ආර්ථිකයේ පංගුකාරය බවට පත් නොවිලා ඉන්න ආදරණීය තරුණ පරම්පරාව සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා. ඒක නිසා තමයි අපේ රටේ තරුණ විරකියාව ගත්තොත් එහෙම 26%ක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය අද ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ තරුණ විරකියාව අද මොකද්ද වෙලා තියෙන්නේ? අද අපේ රටේ මේ අවුරුදු 76ක දේශපාලන ක්‍රියාමාර්ගය ඇතුලේ අපිට ඉන්න හිතන රටක් නෙමෙයි, අපිට හදලා තියෙන්නේ පැනලා යන්න හිතන රටක් බවට මේ පාලකයෝ පත් කරලා තියෙනවා. අපේ විසඳුම මොකද්ද? අපේ ක්‍රියාමාර්ගය මොකද්ද? එක පළවෙනි එක තමයි අපි ජාතික ජනබලයේ ආණ්ඩුව අපි අනිවාර්යයෙන්ම රැකියාව අයිතියක් ලෙස අපි පිළිගන්න සූදානම් කියන පණිවිඩේ අපි ජාතික ජනබලවේගය විදිහට දෙනවා. ඒ විතරක් නෙමෙයි, අවුරුදු ගාණක් අපි බලයට පත් වුණාට පස්සේ අපි පෙන්වන්න යන්නේ අර රැකියාව කියලා කියන්නේ අර දේශපාලකයන්ගේ ගෙදරින් ගෙන බූදලයක් නොවන, ඒක මේ රටේ මහජනතාවගේ හැකියාව දක්ෂතාවය මත විතරක් තීන්දු තීරණ වෙන තැනට අපි රැකියා ආරක්ෂා ලබා දීමේ ඒ අදාළ කරන විද්‍යානුකූලව සහ විධිමත් අපි වැඩපිළිවෙලක් ස්ථානගත කරනවා. මෙතනින් පස්සේ කිසිදු තරුණයෙක් ජාතික ජනබලවේග රජයෙන් පස්සේ දේශපාලකයෝ පස්සේ යන්න ඕනේ නැහැ. තමන්ගේ සුදුසුකම හැකියාව මත රැකියා ලබා ගැනීම වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් හදනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා අපේ රටේ විශ්වවිද්‍යාල උපාධිධාරී ශිෂ්‍යයන් ඉන්නවා 35,000කට වඩා වැඩි ප්‍රමාණයක්. අපි මේක බොරුවට නෙමෙයි කියන්නේ.
අපි අන්ඩ සෞෝදරයක්ත් ඒවගේම මේ චේස ඇතුල ඉන්න සෞදර සෞදරිතක සිරුදනත්තක අපි සාකච්ඡා කරා සාකච්ඡා කරද අපට තීරණාත්මක ගැටලුවක් එෙනවා. අපි ආණ්ඩුව ගත්තර පස්සේ අපි ඔවුන්න මේ ආර්ථික දේහයට අපි සම්බන්ධ කරගන්න ඕනේ. අද රැකියාව කියල කියන්නේ උද්ඝෝෂණයක් කරන නැත්තන් කඳුළු ගෑස් කන එවැනි තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි අපි මොකද කරන්නේ, අපි දැන් අපි ඒ තියෙන රැකිය අවස්ථාටික අපි විධිමත් අපි සැලසුම් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන්ම ජාතික ජනබලවේගේ ආණ්ඩුව ඇතුළේ 2025 වසර තුලදී අනිවාර්යෙන්ම දැනට රැකියා විරහිත ඉන්න 35,000ක ඉන්න තරුණ තරුණයන්ට අපේ රැකියා ලබා දීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා. මේ වැඩපිළිවෙල ඇතුළේ විද්‍යානුකූලව ඒ අවස්ථාන තුලේ අපි සකස් කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, අපි අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ අපි මෙතනින් පස්සේ අපි අපේ රැකියා ක්‍රියාවලියේදී අපි අධ්‍යාපනයට අපි කල්පනා කරන එක හුදු අධ්‍යාපන ක්‍රියාවලියක් නෙමෙයි. අපි මේ අපේ මේ ආර්ථික ක්‍රියාවලිය ඇතුලේ අපි අධ්‍යාපනය පිළිබඳ අපේ තියෙන දැක්ම තියෙන්නේ මේකට ඇතුල් වෙන කිසිදු තරුණ තරුණියෙක් එළියට යන්න ඕනකම තියෙන්නේ එක්කෝ වෘත්තිය නිපුණතාවයක් නැත්නම් කුසලතාවයක් තියෙන තරුණේ තරුණියෙක් ඇරෙන්න වෙන කිසිදු තරුණයෙක් මේ අපේ අධ්‍යාපන ක්‍රියාවලියෙන් එළියට යන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒකත් එක්ක අපි සැලසුම් සහගත කරනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව වෙළඳපොලේ යම් පංගුවක් අත්පත් කර ගැනීමේ වෙනුවෙන් අපි මේ අධ්‍යාපනය සහ ඒ රැකියා ආරක්ෂා ලබා ගැනීමේ ක්‍රියාවලිය පෙළගස්සනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරම්පරාවට මේ රැකී ආරක්ෂා පිළිබඳ තියෙන ගැටලුව සහ ඔවුන් මේ ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස සම්බන්ධ නොවීම අපි ඒක සම්බන්ධ කරන්න අපි මැදිහත් වෙමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ ක්‍රියාවලිය ඇතුලේ අපි විශේෂයෙන්ම නව පන්නේ මේ NPP එකේ ඉදිරිපත් කරන මේ තරුණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපි විශේෂ ව්‍යුහයන් හතරක් අපි යෝජනා කරලා තියෙනවා. එකක් තමයි V4R ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් අපි යෝජනා කරනවා. ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ තරුණ විවසාකයන්ට ඒ වගේම තරුණ කර්මාන්ත කරුවන් සියලු දෙනාම විශේෂ මාණ්ඩුවත් එක්ක සම්බන්ධ කරගෙන ඔවුන් අයාලේ යනවා වෙනුවට ඔවුන් ඔහේ තමන්ට කැමති ලෙස වැඩ කරනවා වෙනුවට මේකට විධිමත් ක්‍රියාවලියක් අපි සම්බන්ධ කරගෙන අපි ලෑස්ති වෙනවා V4R කියන ඩිජිටල් ප්ලැට්ෆෝම් එක හරහා අපේ රටේ තරුණ ව්‍යවසායකයන් ඒ වගේම අපේ රටේ නිර්මාණකරුවන් මේකට සම්බන්ධ කරගෙන ඔවුන් ආර්ථිකයේ පංගුකාරයෝ බවට පත් කරගන්න අපි මේක ඇතුළේ යෝජනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දෙවනි යෝජනා විදිහ අපි ඉදිරිපත් කරලා තියෙනවා හවසට IT කියලා. ඇයි? අපි දන්නවා අපේ රටේ අධ්‍යාපනයේ දැන් මේ මොහොතේ තියෙන්නේ තාත්තගේ අම්මගේ පර්ස් එකේ තියෙන මුදල මත තමයි අපේ බහුතරයක් අධ්‍යාපනයේ තීන්දුව తీරෙන්නේ. අපි ඒ වෙනස් කරන්න සූදානම්. ඒක නිසා දැනට අධ්‍යාපනය අවසන් වුණු නමුත් අධ්‍යාපනයට කැමති අපේ රටේ තරුණ පරම්පරාවට අපි ග්‍රාමීය මට්ටමින් අපි වැඩපිළිවෙලක් හදනවා හවසට IT කියලා. ඒක ඇතුලේ අපි තාක්ෂණය, ඒක ඇතුලේ ඉංග්‍රීසි භාෂාව, වෙනත් භාෂාවන් පිළිබඳ ග්‍රාමීය මට්ටමේ අපේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ අත්පත් කර ගැනීම වෙනුවෙන් අපි වැඩපිළිවෙලකට අපි සූදානම් වෙනවා. ඒ වගේම අපි දෙවන යෝජනාව අපි ඉදිරිපත් කළා තියෙනවා MMC කියලා, බහුජන මධ්‍යස්ථාන කියලා. අපි ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා ගම් මට්ටමින් විශේෂයෙන්ම වෘත්තිකයන්, ඒ වගේම ඒක ඇතුලේ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන, ඒ වගේම නීතිය පිළිබඳ අපි උගන්වන්න, ඒ වගේම ඔවුන්ට දැනුම පිළිබඳ උගන්වන්න, භාෂාව පිළිබඳ උගන්වන්න, ඒ වගේම සංස්කෘතිය පිළිබඳ අපි උගණ ගන්න වෙච්ච වැඩ පිළිවෙලකට අපි කොටස් අපි යෝජනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හතරවෙනි ව්‍යුහය අපි යෝජනා කරලා තියෙනවා. මේක ඇතුලේ විශේෂයෙන්ම අපි ආණ්ඩුව ගත්තට පස්සේ අමාත්‍යංශ 25ක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ අමාත්‍යංශ 25 ඇතුලේ විශේෂයෙන්ම සුවිචාවෙන් වැඩ කරන තරුණ අධීක්ෂණ කණ්ඩායමක් අපි මේක ඇතුලේ යෝජනා කරලා තියෙනවා. ඒක නිසා මේ වැඩපිළිවෙල ඇතුලේ අපි අන්තර්ගත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල ඇතුලේ විශේෂයෙන්ම Y7 කියන අපේ රටේ තරුණයට සංකල්පයක් අපි ඉදිරිපත් කරන්න. ඒ ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ වැඩපිළිවෙල මේ අපේ රට ගොඩනැගීම, ඒ වගේම රටේ මේ පංගුකරුවෙක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී මූලික කරුණු හතක් පදනම් කරගෙන අපි අපේ රටේ තරුණ තරුණයන් අත්පත් කරගන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ඒකේ පළවෙනි එක නව තාක්ෂණය දැනුම් පිරි තාරුණ්‍ය බවට අපේ රටේ තරුණ පරම්පරාව පත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම නිර්මාණශීලීකම සහ කුසලතාවයේ තියෙන තරුණ පරම්පරාවක් අපි එකට එකතු කරගන්න ඕනකම තියෙනවා. ඒ වගේම විචාරශීලී, ඒ වගේම නම්‍යශීලී අපේ රටේ තරුණ පරම්පරාවක් නිර්මාණය කරගන්න ඕනකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සෞඛ්‍ය සම්පන්න අපේ රටේ තරුණ පරම්පරාවක් නිර්මාණය කරගන්න ඕනකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂම අපේ රටේ විෂමත් විරෝධී අපේ රටේ තරුණ පරම්පරාවක් අපිට නිර්මාණය කරගන්න ඕනකම තියෙනවා. ඒ වගේම හයවෙනි කාරණාව සුවේච්ඡා ශ්‍රමය
කැපවුණු අපේ රටේ තරුණ පරම්පරාවක් අපිට නිර්මාණය කරගන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ හත්වෙනි කරුණ බවට පත් වෙලා තියෙන්නේ තොබහ දහමෙන් බැඳුණු අපේ රටේ තරුණ පරම්පරාවක් බවට අපි Y7 සංකල්පය ඇතුලේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ආදරණීය සහෝදර සහෝදරි මේ වැඩපිළිවෙල තව සුවල්ප මොහොතකින් ඔබේ අතරපත් වෙනවා. මේ වැඩපිළිවෙල කියලා කියන්නේ හුදු ලියවිල්ලක් නෙමෙයි. මේ වැඩපිළිවෙල කියලා කියන්නේ අපේ රටේ ස්මාර්ට් තාරුණ්‍ය, අපේ රටේ අරගලකාරී තාරුණ්‍ය, අපේ රටේ ආදරණීය තාරුණ්‍ය අනිවාර්යෙන්ම ගේම් එක චේන්ජ් කරන වැඩපිළිවෙල බවට මේක අපි පත් කරනවා කියන එක තමයි අපේ මේ සහතිකේ අද ඔබ ඉස්සර තියෙන්නේ. මේක නිසා හුදු ලියවිල්ලක් බවට මෙය පත් වෙන්නේ නැහැ. ඒක නිසා මම අවසාන වශයෙන් මම මේ අපේ රටේ ඉන්න තරුණ පරම්පරාවට අපි ආරාධනා කරනවා. අපි තරුණ පරම්පරාවෙන් අපි ඉල්ලනවා තව දවස් 13යි අපිට තියෙන්නේ. මේ දවස් 13 ඇතුළෙදී විශේෂයෙන්ම අපේ රටේ ආදරණීය අම්මලා තාත්තලා, අපේ ආදරණීය අම්මලා තාත්තලා මේ ආදරණීය අපේ තරුණ පරම්පරාව දිහා බලන් ඉන්නවා. අපේ අම්මා අපේ තාත්තා අපි දිහා බලන් ඉන්නවා. ඒ වගේම අපේ නංගි මල්ලි අපි දිහා බලන් ඉන්නවා. ඇයියේ ලංකාවේ පළවෙනි වතාවට මේ ගේම් එක චේන්ජ් කරලා මේ මැච් එක දිනන අපේ රටේ තරුණ පරම්පරාව මේ මැච් එක ගහයි කියන එක තමයි අපේ රටේ අම්මලා තාත්තලගේ බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ආදරණීය සහෝදර සහෝදරියෝ මම අපි ඔබෙන් හැමෝගෙන් අහන්නේ, ඒ වගේම මේ රටේ තරුණ පරම්පරාවෙන් අපි අහන්නේ, මේ මැච් එක අපි පරාද වෙන්න සූදානම්ද? මේ මැච් එක අපි අතාරින්න සූදානම්ද? එහෙමනම් තව දවස් 13යි මේක අපි ගහන්න ඕන මැච් එකක් බවට පත් කරමින් තව දවස් 13කින් අපි සාදය අවසන් කරමින් මේ රටේ මහජන බලය ජාතික ජන බලවේගයේ බලය අපි නිර්මාණය කරන්න ඔබ මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් අපි ඉතුරු දවස් 13 ඇතුළේදී අපිට චූටි කෙඳිරිලි එයි, චූටි මඩ එයි, චූටි අපහස එයි, ඒව එකක්වත් දැන් අපේ තියෙන මහා බලයට අදාළ වෙන්නෙම නැත. ඒක නිසා නිසකයි අපි දන්නවා 22 වෙනිදා ඉර පායනවා කියලා. අපි දන්නවා ඒ 22 ඉර පායනවත් සමග මේ රටේ තියෙන්නේ අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මහජන ව්‍යාපාරය. ඒ වෙනුවෙන් ඔබ අද මේ වැඩපිළිවෙල අරගෙන යන්න. ඒ වැඩපිළිවෙල සමග ඔබේ ගමේ ඉන්න සිංහල, දෙමළ, බර්ග, මුස්ලිම් මැලේ තරුණයව එකතු කරගම්මු. ඒගොල්ලන් මේ ගේම් එකට එකතු කරගම්මු. අපි හැමෝම මේකේ පංගුකාරව බවට පත් වෙමු. කිසි තැනක අඩුවක් තියන්නේ නැතුව, කිසි තැනක වැරද්දක් තියන්නේ නැතුව ස්මාර්ට් කෙල්ලකොල්ල විදියට 21 වෙනිදා චන්දපොලට ගිහිල්ලා 22 වෙනිදා මේ ගේම් එක චේන්ජ් කරනවා වගේම අනිවාර්යෙන්ම අපි මේ බලය ගන්නවා වගේම එතනින් පස්සේ බලය රැක ගන්නත්, ඒ වගේම අවුරුදු 2-3ක් ඇතුළතදී අපි හැමෝම අපේ රටේ වෘත්තිකයෝ, අපේ රටේ බුද්ධිමතු, අපේ රටේ කාන්තාවෝ, අපේ රටේ තරුණ පරම්පරාව සියලු දෙනා වඩු කුරු රෑන වගේ මේක උස්සමු. අවුරුදු 3යි ඕනේ අපි මේ රටේ පොහොසත්ම තරුණ පරම්පරාවට පත් වෙමින්, එයි පොටස්කාර බවට පත් වෙන්න කියලා ආරාධනා කරමින් ජාතික ජන බලවේගයට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා. අනුර දිසානායක සහෝදරයට ජය වේවා. මේ රටේ තරුණ පරම්පරාවට ජය වේවා. ජය වේවා. ජය වේවා.